යලි පුබුදමු යාල වැඩසටහන යටතේ සිදු කළ සංවර්ධන ක්‍රියාදාමයත් සමග පසුගිය වසරේ රුපියල් මිලියන 931.62ක ආදායමක් ඉපයීමට හැකිව තිබෙනවා. 2016 වසරේ එම ආදායම රුපියල් මිලියන 784.68ක්. වත්මන් රජයේ බලයට පත් වූ 2015 වසරේ යාල වනෝද්‍යානයේ ආදායම රුපියල් මිලියන 644.64ක් ලෙස දැක්වුණා. මෙහි විශේෂත්වයක් වන්නේ යාල වනෝද්‍යානයේ නැරඹීමට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව 2015 වසරේ සිට කැපී පෙනෙන වර්ධනයක් පැවතීමයි. 2015 වසරේ යාල වනෝද්‍යානයේ නැරඹීමට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව 236,217ක් වුණා. 2016 වසරේ එම සංඛ්‍යාව 272,835ක්. පසුගිය වසරේ එම සංඛ්‍යාව 290,100ක් දක්වා වැඩි වී තිබෙනවා. ගත වූ කාලය තුළ යාල වනෝද්‍යානයේ සිදු කර ඇති යටිතල පහසුකම් සංවර්ධනය විශාලයි. යාල ටිකට් කවුන්ටර් ඉදිකිරීම, යාල බංගලාව ඉදිකිරීම, පහළ හේන්තුට බංගලාව ඉදිකිරීම, යාල ප්‍රධාන පිවිසුම අසල නිල නිවාසය ඉදිකිරීම, ඔණ්ඩච්චි මාර්ගයේ කිලෝමීටර 24ක් සකස් කිරීම මින් ප්‍රධානයි. 2025 ඉලක්ක කරගත් පොහොසත් රටක් වෙනුවෙන් රජය දියත් කර ඇති ආර්ථික වැඩපිළිවෙලේ තවත් තොරතුරු ගෙන ඒමට අප සූදානම්. www.itnnews.lk/sinhala